ගහනද මේ උන් ගහනද යනවනේ නෑ මේ ගත්තාගෙන උඹ කිප්ප කරන් බලන්න අලුත් අගමැතිතුමා දිනුම් දින වැඩමාලාවක්ගෙන තියෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්. මොකද රටේ බහුතර ජනතාවක් බලාපොරොත්තු දා හිටපු කාරණාවක් ඉස්ත වෙලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම මේ රටේ වෙන්න ඕන දෙයක්. මම මීට සතියකට කලින් මං කිව්වා මේ දේ වෙනවා කියලා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් ආණ්ඩුව ඉන්න බෑ. ඒ දීන්දුව ජනාධිපතිතුමා රන් තියෙනවා. මම හිතන්නේ මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැබුව ජයග්‍රහණයක්. දැන් ජාතික ආණ්ඩුවේ අනාගතය කොයි වගේද වෙන්නේ? මොන ජාතික ආණ්ඩුවේද? අලුත් එකද පරණ එකද? දැන් මේක සභාග ආණ්ඩුවක්ද ජාතික ආණ්ඩුවක්ද මොකද්ද මේ ආණ්ඩුවට කියන නම? අපි ඒක හිත කතා කරමු. බහුතරය ගත්තේ කොහමද මේ මහමෙතුමා? ඒක අපි හිත කතා කරමු. ඒව කතා කරන්න අපි දැන් තාම උණුසුම් වැඩිනේ. ඉස්සරහදී කතා කරමු. එතකොට මහින්ද රාජපක්ෂමාත අගමැති වෙන්නේ පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍යයිනේ මේ වෙලාවේ. ඈ අගමැතිතුමා දිවුරුන් දෙනකොට ඕගොල්ලෝ ඒක ඇහුවේ නැහැනේ. එදා ජනවාරි මාසේ 2015 ජනවාරි මාසේ 10 වෙනිදා එතුමා දිරුන් දෙනකොට ඔයගොල්ලෝ කවුරුත් ඒක ඇවි නෑනේ නෑ ඒක අහන්න විදියක් නෑ නෑ මම මහන්තුමා මොකද මේ නෑ එතකොට අපිට බෞද්ධරය පාර්ලිමේන්තුවේ අපිට බෞද්ධරය තිබුණා නේ ඒ වෙලාවේදී ඔව් එතකොට ඔයගොල්ලෝ කැමති වෙන්නේ ඒක බාර දුන්නේ මේ වෙලාවේ නෑ ඒක ගැල්ලුවක් නෑ මේක මේ ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කිරීමේ එක්තරා ස්ථානයක් ජනාධිපතිතුමාගේ විධායක බලතල පාවිච්චි කිරීමක් හැටියට නෙමෙයි මම දකින්නේ මේ රටේ මේ වෙලාවේ වෙන්න ඕන දෙයක් ජනාධිපතිතුමා සිද්ධ කරයි කියලායි මම විශ්වාස කරන්නේ මේ සියල්ල සිදු වුණේ අර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් පස්සේද? එච්චර විස්තර මම කියන්න දන්නේ නැහැ. ඒ ගැන මම කියන්න දන්නේ නැහැ. මම කියන්නේ ඉතාල පැහැදිලිවම රටේ වෙන්න ඕන දෙයක් උනේ මොකද මේ රටේ බෞද්ධ ජනතාව බලන් හිටියා මහින්ද මහත්තයයි මධ්‍යපල මහත්තයයි එකතු වෙනකන් ඒක වෙලා තියෙනවා. ඒක සතුටු වෙන්නේ ¿Verdad? ¿Verdad?